අවසරය ආරියතුන් වහන්ස, සෝතාපට්ටි ඵලයට පත් වූ අයක තුල ක්‍රියාත්මක වෙන සෝතාපට්ටි ඵල හතර විග්‍රහ කිරීමේදී සෝතාපට්ටි ඵල හතර, සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් තමයි ඵල හතර. ඒ ප්‍රශ්නේ සමින්න බුද්දේ අවිච්ඡප්පසාදු සමන්න සෝතාපන්නයා තුල ඇතිවේ යුතු කල්යාණ මිත්‍ර සම්පත්තියේ පරම පවිත්‍ර සීතත් ධර්ම ශ්‍රවණේ යෝනිසෝමනසිකාර්ය ධම්මානුධම්ම ඒ හතරකුත් තියෙනවා. ඒවා සෝතාපට්ටි අංග හතර. ඉතින් මේ දැන් මෙතන ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකද්ද? බුද්දේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ. බුද්දේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, බුද්ධෝ ධම්මේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ, සංඝේ අවිච්ඡප්පසාදෝ සමන්නාගතෝ කියන තුනක් තියෙනවා. සීලේ අරියකාන්ත සීලේ සමන්නාගතෝ අවිච්ඡප්පසාදේ. අවිච්ඡප්පසාදේන කියන්නේ යම් ආකාරයක හිතේ වෙනසක්, කැළඹීමක්, සැකයක්, විකෘතියක් ඇති නොවන ආකාරයට අවිච්ඡප්පසේදේන. දැන් යම් යම් දෙයක් දැන් සැකයක් තියෙනවා නම්, අවිශ්වාසයක් තියෙනවා නම් ඔය කියන දේ හරියට තේරුම් ගන්න බෑ කියන සැකේ තියෙනවා නම් ඒ පුද්ගලයා අර අවිච්ඡප්පසාදේන නෙමේ, ඒකට විරුද්ධ පැත්ත. ඉතින් ඒක නිසා කිසිම දවසක මේ බව බුද්ධය කියන්නේ බව උදුරා දෙමීම. බව උදුරා දෙමීමට උපකාර වන මේ නිවැරදි දැනීම ලබා ගැනීම තමයි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ඒ හිතේ ප්‍රසාදයක්, පැහැදීමක්, සද්දා හෝති කියන தත්වයට, සද්දස්ස කුල බුද්දස්ස தත්වයට පත්වීම තමයි බුද්ධේ මේ බව උදුරා දැමිය යුතුයි නිවන් දකින්න, දුකෙන් මිදෙන්න කියන දැනීම ලබාගන්න. ධම්මේ අවිච්ඡප්පසාදේන කියන්නේ මේ හේතුඵල ධහමට, ණය විනයට සසඳා බලා මේ හේතුව වෙනස් කරගෙන මේ වැරදි හේතුවෙන් මිදී නිදහස් වීමට කටයුතු කිරීම තමයි ධම්මේ අවිච්ඡප්පසාදේන සම්මන්නාගතෝ කිව්වේ. සංඝේ අවිච්ඡප්පසාදේන කිව්වේ මේ සංසාර සම්බන්ධයේ ගහලා බිඳලා දාන්න අවශ්‍යමයි. ඒක පිළිබඳව යථා භූත ඥාන දර්ශනයක් පජානාති කියන தත්වයට පත්වීම තමයි. එහෙම බුද්ධේ අවිච්ඡප්පසාදේන, ධම්මේ අවිච්ඡප්පසාදේන, සංඝේ අවිච්ඡප්පසාදේන කියන තේරුම ගත්ත පුද්ගලයා කවදක්වත් මේ බව උදුරා දමන්නට කටයුතු කරනවා මිසක්, මේ හේතුඵල ධහමට, ණයවිනයට සසඳා බලා කටයුතු කරනවා මිසක්, මේ සංසාර සම්බන්ධය තවදුරටත් ඇතිකර ගැනීම නවත්තනවා මිසක්, මේ සංසාර සම්බන්ධය දිගින් දිගටම පවත්වාගෙන යන්නේ නැහැ. ඒකයි මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ කිව්වේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධේ අවිච්ඡප්පසාදේන, ධම්මේ අවිච්ඡප්පසාදේන, සංඝේ අවිච්ඡප්පසාදේන තේරුම් ගන්න නම් බණ අහන්නම ඕන. බව නසන ක්‍රමය අහන්නම ඕන. මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කියන එක තමයි මේක පිළිබඳව අහන්න ඕන. ඒ තුනෙන් මිදී නිදහස් වෙන ක්‍රමය තමයි අහන්න ඕන, දැනගන්න ඕන. ඒකයි බණ අහනවා කියන්නේ. බව නසන ක්‍රමය, කෙලෙස් නසන ක්‍රමය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරම සවිත්‍ර සීතත් ධර්මයේ දෙකේම තියෙන්නේ ඔය බව නසන ක්‍රමය. යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම් ප්‍රතිපදාවේ තියෙන්නේ මේ බව නසන ප්‍රතිපත්තිය, පිළිවෙත. මේ හතරම තියෙන්නේ සෝතාපට්ටි අංග හතරේ මේ කියන බව නසන ක්‍රමය. යානතෝ පස්සතෝ ආසවානං කයා හෝති කිව්වේ ඒකයි. මේක බුදුහාමුදුරුව පැහැදිලිව සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ දේශනා කළ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ගේ හිතේ දැන් එක්කෙනෙක්ගෙන් අහලා අර කාලාමා සූත්‍රයේ ඔය මහා සතර මහාපදේශ සූත්‍රවල සියලු තැන්වලම බුදුහාමුදුරුව ඔය පිළිබඳවයි කිව්වේ. ඔය විග්‍රහය කිව්වේ අර මේ ගම්මකට ගියාම බුදුහාමුදුරුව ඒ ගමේ හිටිය අර බමුණෝ කිව්වා නොයෙකුත් අය අපේ ගමට එනවා, ඇහිලා දේශනා කරනවා, ඒ අය දේශනා කරන දේ හරි, ඒකයි පිළිගන්න ඕන කියලා කිව්වා. නමුත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපිට ඔබ වහන්සේ දේශනා කරන එකත් අපිට පිළිගන්න බෑ. බුදුහාමුදුරුව ඒ ගමන කිව්වා මේ ඔය බුද්ධේ ධම්මේ සංඝේ අවිච්ඡප්පසාදේන තත්ත්වයට පත් වෙන්න නම් මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඉමේ ධම්මා කුසලානං ගන්න, ඉමේ ධම්මා කුසලානං ගන්න එපා.
ඉමේ දම්ම අනවජ්‍යානන් ගණ්ඩ සාවජ්‍යානන් ගන්න එපා. ඉමේ දම්මා විඤ්ඥානය මතු වෙනන විඤ්ඥාන සම්ගිතාානන් ගණ්ඩ එපා. විඤ්ඥානය මිටී නිදහසන්න පුළුවන් ගණ්ඩ. ඉමේ දම්මා අර දුකෙන් මිටී නිදහසන්න පුළුවන්න්නන් ගණ්ඩ දුක නැවත නැවතත් ආකස් වෙනනම් සංයෝග ඇතිවෙනනම් ඒක ගන්න එපා කියලා කාලාමා සූත්‍රය කිව්වා. ඒක නිසා මේක තේරුම් ගත්තාම අර මා දහයක් තියෙනවා. මා ඉතිකිරාය මා අනුස වෙන ආදී වශයෙන් කාලාමා සූත්‍රයේ දහයක් මා කිව්වා මිදී නිදහසෙන් ඕන. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ඔය කියන ඒවා බැහැර කරන්නත් එපා, පටිකෝසබ්බා පිළිගන්නත් එපා. ඒවා එකපාරට බැහැර කරන්නත් ඕන නැහැ, පිළිගන්නත් ඕන නැහැ. තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තාම තමන්ට තේරුම් ගන්නවා මේක හරිනම් ඒක අර බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන කියන තත්වයට තමන්ගේ හිතයිපත් වෙන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. ආයි තව වෙන වෙන තැන්වල හොයන්න යන්නේ. වෙන වෙන තැන්වල වෙන වෙන අය කියන දේවල් හොයන්න යන්නේ. හරි දේ අහු වුණොත්. අන්න ඒකයි බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන කිව්වේ. දැන් මෙතෙන්ටම ආපු මගෙන්ම බණ අහපු අපේම මේ ධර්මය අහපු බොහෝ දෙනෙක් ඉන්නවා. තව තවත් අර අතන අර මෙහෙණින්නාංශ කෙනෙක් ඉන්නවා. අර මෙහෙම එක්කෙනෙක් කියලා එක්ක තව අර තවත් අතන අර හාමුදුරුවෝ කියන දේ මීට වඩා රසවත් එහෙම කියලා යනවා. තව තැන් වල හොයන්න ගියාට කමන්නේ. අපි ඒකට කැමති යනවට ගිහිල්ලා අහලා බලන්න ඕන කොයිකද හරි. මේ ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා කුසලා දෙකම කියනවා නම් ඉමේ ධම්මා අනවජ්ජා සාවජ්ජා විඤ්ඤු සංහිතා විඤ්ඤු විඥානේ ප්‍රාණේ වෙනවා නම් මේ දුකෙන් මිදෙනවා නම් ඒක ගන්න දුක දිගටම පාත්වගෙන යනවා නම් ඒක ගන්න එපා. ඒක නිසා ඒක කල්පනා කරලා බලන්න ඒක හිතලා බලන්න යෝනිසෝ මනසිකාරයක් නැති මිනිසු තමයි ඔය අවිච්ඡප්පසාදේන නොයෙන්න. මේක හොඳට තේරුම් ගත යුතුයි. එමයි ඉන්න අදත් මෙතෙන්ටම ආපු අය මෙතනින්ම බණ ආපු අය තව තැන්වලට යනවා. එතන ඊට වැඩිය හොඳයි කියලා හිතන්න. හැබැයි ටිකක් දවස් ගිහිල්ලා තේරුම් ගන්න පුළුවන් වෙනවා එතන කියන්නේ මේ ලෞකික බණක් එක්ක කසින පිළියමක්, එතන කරන්නේ මේ තාමකාලිකව ධානයක් ලබන පාරක් මාර්ගයක් කියලා. නමුත් මේ මුල උදුරන්න තැනක් නැතුව මුල උදුරන්න ක්‍රමයක් පාරක් පිළිවෙලක් නොකිය පින්කම් කරන ක්‍රම ඒ තැන්වල කියනවා. පින කියන එක ඔය බුද්ධාගමේ කියනවා. පුණ්‍යකර්ම තමයි කියන්නේ. සිල් අර දාන සීල භාවනා පිළිබඳව කියනවා. ඒවා මිනිස්සුන්ට හොඳයි කියලා වැටහෙනවා, තේරෙනවා. ඒවා සාරයි හොඳයි. ඒවන් දෙව් සැප, රජ සැප, මිනිස් සැප, සිටු සැප ලබ හොඳට ගමන යන්න පුළුවන්, හොඳ ගමනක් හදාගන්න පුළුවන්. අර භවගාමී මාර්ගය. ඒ භවගාමී මාර්ගය හොඳයි කියලා හිතන මිනිසුන්ට අර බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන කියන ධර්මතාවයක් එයයි ගාව නැහැ. එයයි ගාව තියෙන්නේ තාවකාලිකව හැඳ මිටේ දුරක්. ඒ නිසා තාවකාලිකව අර ආමිෂ සුවයක් දෙව් සැප, රජ සැප, සිටු සැප ලබන ක්‍රමයක් තමයි ඒගොල්ලන්ට වටින්නේ සාර. ඒක නිසා ඒ අයට අර අවිච්ඡප්පසාදේන කියන සත්‍යයක් නැහැ. ඊට විරුද්ධ සත්‍යයක් තියෙන්නේ.